கேலின் ஸ்நான கலாப. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් පරසන්වැව ගම්මානයේ ජීවත් වන තරුණ පිරිස් වසර 6ක පමණ සිට ක්‍රීඩා කටයුතු සිදු කළ අයුරු ඉමේ. පන්දු රැකගනීද? රැකගනීම ලකුණු එකක් සඳහා පැතිමාරු කරගන්නවා. රජයට අයත් පාසල් භූමියක පැවති මෙම ක්‍රීඩා පිටියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එදා ක්‍රීඩා කටයුතු කළ නමුත් අද වන විට මෙම ක්‍රීඩා පිටියට අත්ව ඇති ඉරණමයි මේ. ගම්මාසින් චෝදනා කරන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග එහි ආධාරකරුවෙකු විසින් බලහත්කාරයෙන් මෙම ඉඩමේ වගා කටයුතු සිදු කර ඇති බවයි. අවුරුදු 5-6ක් එක දිගටම සෙල්ලම් කරලා විවාහ අන්තිමේදී මේ ආණ්ඩුව පෙරුණවත් එක්කම ආයතිවාසිකම් කියනවා මේ ග්‍රවුන්ඩ් එකට. මේකේ රූලමන්ටි දැන් ගැහුවා අන්තිමේදී අපිට දැන් සෙල්ලම් ගන්න තැනක් නැහැ. අපිට කියන්න කවුරුත් නැහැ කිව්වට ඒ වට කිසිම ප්‍රතිචාරයක්වත් නැහැ. මෙතන ක්‍රිකට් සෙල්ලම් කරා, වොලිබෝල් සෙල්ලම් කරා මේ හැරි ආණ්ඩුව පෙරළීමත් සමගම දින දෙකකට පසුව මොහු කාගේ අනුබලමක් යටතේද දන්නේ නැහැ. මෙම ක්‍රීඩා පිටිය විදියට තිබුණු මේ බිම, ඒ කියන්නේ හාලා කරලා අර සපල කරලා අයින් කරලා එවන් දැන් සිද්ධ කරලා තියෙනවා. ළමයි ගමේ කිසිම දෙයකට යොමු වෙන්නේ නැතුව කිසිම ප්‍රශ්නයක් නැතුව මද්දවිය වලට ඇබ්බැහි නැතු හැම දෙයක් කරගෙන ක්‍රීඩා කරගෙන හිටියේ. එම ඉඩම ළමයි සල්ලි ශ්‍රමය වියදම් කරලා හැමදේම කරලා ඉඩම හොඳට හදලා තිබුණා. සමතලා පොළව තමයි සත්‍යයක් ඇතුළ මෙම ආණ්ඩුව පෙරළුණත් එකම එයාලාගේ රජය කියලා හාලා තියෙනවා. ඊට පස්සේ මේ සම්බන්ධව අපි ප්‍රාදේශීය ලේකම්තුමාට පොලිස් පැමිණිල්ලක් සමග බාර දුන්නා. ඉතාපතිතුමාටත් කිව්වා තවම බලධාරීන් මේකට ක්‍රියාමාර්ගයක් අරන්නේ මොකද්ද හේතුව කියලා. මේක රජයේ රක්ෂිතය. දු වැඩකට අපට ඉඩමක් නැහැ. මේක විතරයි තියෙන්නේ. වෙනුවෙන් ක්‍රීඩා කළ හැකි අංකුර ක්‍රීඩකින් බිහිවන මෙවැනි ගම්බද ක්‍රීඩාංගන වගාබිම් බවට පරිවර්තනය කිරීම කෙතරම් අසාධාරණ දෙයක්ද අදාළ බලධාරීන් තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසිය යුතු කරුණක් නොවේද?